අද උදෑසන අපි යොහන් සුභාරංචියේ 20 පරිච්ඡේදයට අපි හරවමු ඉක්මනට. යොහන් 20 මම අද පාස්කු උදෑසන යොහන් 20 ඔබ සමග බෙදා ගන්නවා. අපි බලන්න යනවා මරියා තුමී, මග්දලායි මරියා, පේත්‍රුස් සහ යොහාන්ට පණිවිඩය ලැබුණාම ඔවුන් කෙසේද ප්‍රතිඋත්තර දැක්වුවේ කියා. සතියේ පළවෙනිදා අලුයම් වේලේ අඳුර තිබියදීම මග්දලායේ මරියා සොහොන්ගේ ළඟට ගොස් සොහොන්ගෙන් ගල ඈත් කොට තිබෙන බව දුටුවාය. එහෙයින් ඈ සීමොන් පේත්‍රුස් ළඟටද යේසුස් වහන්සේ ප්‍රේම කර අනික් ගෝලයා ළඟටද දුව ගොස් ඔවුන් ස්වාමීන් වහන්සේව සොහොන්ගෙන් අහක් කොටගෙන ගොස් තිබේ. උන් වහන්සේව කොතැනකවත් තැබුවාද කියා අපි නොදැනුවයි ඔවුන්ට කීවාය. ඉතින් අපිට පේනවා උදේම අලුයම මග්දලායේ මරියා අනිත් සුභාරංචිවල අපිට අපි කියවනවා තවත් ස්ත්‍රී නාවා කියලා සොහොන්ගේට. ඒගොල්ලන්ට මක්නිසාද ඒගොල්ලන්ට වෙලාවක් තිබ්බේ නැහැ යේසුස් වහන්සේගේ දේහයට ආලේප කරන්න, ආලේප කළා සූදානම් කරන්න. ඒ නිසා මේගොල්ලෝ මේ උදේ නැවත පැමිණියේ. එදා පැමිණියේ ඒ සියලු දෙනාම ওই අපේ කතාව අනුව මග්දලායේ මරියා පැමිණියේ මල කඳක් හොයාගෙන. ඒත් අපිට පේනවා මම එකක් මේ කියවන්න පටන් ගත්තාම මම බැලුවා එයා දැක්කා අර ගල සොහොන්ගේ ගල රෝල් කරලා එහා පැත්තට දාලා තියෙනවා. ඒත් අපිට බයිබලේ කියන්නේ නැහැ මෙයා ඔළුව ඇතුළට දාලා බැලුවද කියලා. උයි අපි මේක දන්නේ නැහැ. ඒත් එයා එකපාරම හිතුවා ස්වාමින් වහන්සේගේ දේහය හොරකම් කළා කියලා. ඉතින් එයා ඉක්මනට ගිහිල්ලා පේත්‍රුස්ටත් යොහාන්ටත් කිව්වා. උයි ඒ දෙදෙනා දුවගෙන සොහොන්ගේට නැවත පැමිණියා. සොහොන්ගේට පැමිණලා ඒගොල්ලන් සොහොන්ගේ ඇතුළට ගිහිල්ලා ඒගොල්ලන් හිස් සොහොන්ගයක් දැක්කේ. අපිට පේනවා මෙතන මේ යොහාන් සොහොන්ගේ ඇතුළට පැමිණලා යම් දෙයක් දැක්ක කියලා. ඔහු ඒ දේ දැකලා විශ්වාස කරා කියලා 8 පදේ කියනවා. අන්තිමේදී සොහොන්ගේ ළඟට ආවෝ ඒ අනික් ගෝලයා ඇතුළට ගොස් දැක විශ්වාස කළේය. මොනවාද ඔහු විශ්වාස කරේ? පේත්‍රුස් දුවගෙන කඩාගෙන දුවගෙන ආවා. යොහාන් ඇතුළට ගියා. ඒ මොනවාද යොහාන් දැකලා විශ්වාස කරේ? මෙතන අපිට පේනවා 3 වෙන්වෙන් ප්‍රතිඋත්තර කුමක්ද කියලා. මොවුන් 3 යේසුස් වහන්සේට ආදරය කරා නේද? 3 ස්වාමින් වහන්සේ කෙරෙහි පුදුම ජ්වලිත භාවයක් තිබුණා. නමුත් ඔවුන් දැකපු දේත් ඔවුන් දැකපු ආකාරයත් වෙනස්. රයිට්? ඔවුන් දැකපු දේත් ඔවුන් දැකපු ආකාරයත් වෙනස්. අපි ඉස්සෙල්ලා බලමු පේත්‍රුස්. පේත්‍රුස් ගැන වැඩිය මෙතන කියන්න දෙයක් නැහැ. අපි දන්නවා පේත්‍රුස් කඩාගෙන බිඳගෙන ආවා කෙලින්ම ගියා සොහොන්ගේ ඇතුළට. ගිහිල්ලා බලලා ඔහු එහෙමම ගියා. වැඩි යාගෙන එතන කියන්න දෙයක් නැහැ. මම හිතන්නේ ඔහු කුතුහලෙන් ගියා මොනවාද මේ වෙලා තියෙන්නේ කියලා. මෙතන හොරකම් කළාද නැත්නම් මොකක් හරි වෙලාද? ඒ බයිබලේ කියනවා මේගොල්ලන්ට තාම තේරුන්නේ නැහැ කියලා. යේසුස් වහන්සේ මළවුන්ගෙන් නැගිටින්න තිබුණු ආකාරය ගැන. කීපාරක් යේසුස් වහන්සේ උන්ට කිව්වද ඒ ගැන? බොහෝ වතාවක්. ඒ සමහරට ඒ අවස්ථාවේදී උන්ට තේරුන්නේ නැහැ මොනවාද උන්වහන්සේ කිව්වේ කියලා. සමහර අපිටත් තේරෙන්නේ නැහැ. සමහර දේශනාවක් අහනකොට ඉඳ අහගෙන ඉන්න හොඳට තේරෙනවා වගේ. ඒත් පස්සේ තමයි තේරෙන්නේ ආ මේක නේද මං එදා ඇහුවේ කියලා. කාටද ඒක වෙන්නේ? ඔව් අවංක කීප දෙනෙක් ඉන්නවා. ඉතින් පේත්‍රුස් ගියා හැමම. ඒත් යොහාන්ට මොනවාද ඔහු දැක්කේ? අපි මෙතන මේ දේ වචනේ තව මෙතන මෙනෙහි කරොත් මෙතන කියනවා උන් වහන්සේගේ 7 පදය. උන් වහන්සේගේ හිසේ තිබුණු රෙදි කඩහන රෙදි සමග නැතුව වෙනම එක තැනක
අකුලා තිබෙන බව දුටුවේය. ඒ කියන්නේ යේසුස් වහන්සේගේ හිසේ තිබුණ රෙදි අනිත් රෙදි සමග තිබුණේ නැහැ. හොඳට ඔතලා පැත්තකට දාලා තිබුණේ. සොරකම් කරානම් කවටවත් වෙලාවක් නැහැ. හොඳට ඔතලා ලස්සන්ට ඒ රෙදි කඩ එහෙම තියලා යන්න. කියන්නේ හොරෙක් ගෙදරකට පැන්නොත් හොරා හොරකම් කළා ගේ හොඳට අස් කළා අත්පත් කළා යන්නේ නැහනේ. ආ මොන හොරාද එහෙම කරන්නේ? විසු හොරෙක් විතරයි. ඒත් මෙතන ඒ එතනින් අපිට ඇත්තටම යුදෙව් සංස්කෘතියේ යම් සංකේතයක් පෙන්නුම් කරනවා. උයි ඒ දේ තමයි යොහන් දැක්කේ. යොහන් දැක්කා ඒ සුදු රෙදි. ඒ සුදු පාට රෙද්ද හොඳට අමුණලා නැත ඔතලා පැත්තකට වෙන් බලන්න. මෙතන බයිබලයේ කියනවා ඒක වෙනම තිබ්බේ කියලා. අනිත් රෙදි එක්ක තිබ්බේ නැහැ. අනිත් රෙදි එක්ක තිබ්බනම් හරියට පේන්නේ නැහැ මොනවද මේ කරලා තියෙන්නේ කියලා. ඉතින් ඒ රෙද්ද වෙනම තිබුණේ. ඇතුළට එන කවුරු හරි ආවනම් ඒ රෙද්ද දකින්න. මොනවාද ඒ රෙද්දෙන් කියන්නේ? ඒ මේ යුදෙව් සංස්කෘතියේ ස්වාමියෙක් කෑම කනකොට, අද අපිත් කරනවානේ, ටිෂු එකක් නැත්තම් සර්වියට් එකක් තියෙනවානේ. ඔහු කෑම කනකොට ඔහු රෙද්ද, ඔහු පාවිච්චි කරන රෙද්ද සර්වියට් එක වගේ තේරෙනවානේ. සර්වියට් එක කිව්වහම නැත්තම් ටිෂු එක, ඔගොල්ලන් දැන් ඉංග්‍රීසිනේ ටිෂු එක. ටිෂු එක අපි මොනවද කරන්නේ කෑවට පස්සේ? මන් දිහා බලනවා මේ කවදාකවත් ටිෂු එකක් පාවිච්චි කරන්නේ නැති මේ જાතියක් වගේ මෙතන. ආ කට පිය දාලා මොනවද කරන්නේ? ලස්සනට ඔතලා තියනවද නැත්තම් ගුලි කළා විසි කරනවා. ඔව් ගුලි කළා පැත්තකට තියනවා. ඒකෙන් කියන්නේ මම ඉවරයි කියලානේ. ඉතින් යුදෙව් සංස්කෘතිය ස්වාමියා පොඩ්ඩක් මේසෙන් එළියට ගියා නම් ඔහු ඔතලා තිබ්බනම් කාලා ඉවර වෙන්න ඉස්සෙල්ලා ඔහු එතන ඉන්න සේවකයන්ට කියන්නේ මගේ පිඟාන ගෙනියන්න එපා. මම තාම ඉවර නෑ. මම නැවත එනවා කණ්ඩ. මම නැවත කෑම කන්න එනවා. මම කෑම කාලා ඉවර නෑ. මම මේ පොඩ්ඩක් මේ එළියට ගියා. ඉතින් මම නැවත පැමිණෙනවා. මම නැවත පැමිණෙනවා කියා. ඉතින් යොහාන් දැක්කහම ඔතලා තිබ්බ රෙදි කැපෙන මොනවාද ඔහුට ඔහු විශ්වාස කරේ මොනවාද? යේසුස් වහන්සේ නැවත පැමිණෙනවා කියලා. යේසුස් වහන්සේ නැවත පැමිණෙනවා කියලා. ඒ දේ දැකලා ඔහු විශ්වාස කළා. ඔහු දැනගත්තේ නැහැ කොහොමද එන්නේ මොනවාද වෙන්නේ. ඔහු දැනගත්තා මේ ස්වාමීන් වහන්සේගෙන් ආවේ පණිවිඩයක් කියලා. ආමෙන්. ඒ දේ තමයි ඔහු දැක්කේ. ඉතින් අපිට පේනවා යොහාන් එතනින් ගියේ යම් ස්ථීරත්වයක් ඔහුගේ හදවතේ තියාගෙන. ඔහු දැක්ක නිසා යේසුස් වහන්සේ පෙන්눔 කරපු පණිවිඩය නැත්නම් සංකේතය. අපේ ජීවිතවල අපිට පේනවාද උන්වහන්සේ අපිට දෙන සංකේත? අපි නැත්තම් පේත්‍රස් වගේ කඩාගෙන බිඳගෙන එනවාද? ඒ වගේම එළියට යනවාද? අපි සමහරට මොහොතක් ඉඳගෙන අපි සලකලා බලන්න ඕනේ මොනවාද ස්වාමින් වහන්සේ මට කියන්නේ. විශේෂයෙන්ම අපි අමාරු කාලෙන් යනකොට, අපි බොහෝ වෙලාට අමාරු කාලෙන් යනකොට අපි කෙලින් හිතන්න අපිට අමාරුයි. අපි කියන්නේ කෙලින් හිතන්න බෑ කියලා. දෙවියන් වහන්සේ අපිට කෙලින් හිතන්න විදිහක් දීලා තියෙනවා උන්වහන්සේගේ වචනය තුළින්, නමස්කාරය තුළින්, උන්වහන්සේගේ යාඥාව තුළින්. කොච්චර අමාරු කාලේ ගියද අපිට දේ වචනේ කියන අපිට සාමය සමාදානය අපිට අත්දකින්න පුළුවන් කියලා. ඒත් අපි දකින දේ අනුව නැත්නම් අපි ක්‍රියා කරන ආකාරය අනුව තමයි අපි උඩට නැත්නම් හැසිරෙන්නේ.
මතකනේ මං මහිතන මගේ දේශනාව කිව්වා අපි හැම වෙලාවම මට මහන්සි මට මහන්සි මට මහන්සි කියලා කිව්වනම් මොනවාද කොහොමදවත් මහින් මහන්සිය තමයි මේ අත් දකින්නේ අපි බොහෝ වෙලාවට අපි දකින්න දේ අනුව තමයි අපි හැඩ ගැස්සෙන්නේ ඒක තේරෙනවද අපි දකින්න දේ අනුව තමයි නැත්නම් අපි මෙනෙහි කරන දේ අනුව තමයි අපේ ජීවිතය හැඩ ගැස්සෙන්නේ අපි උන් වහන්සේව දකිනවනම් උන් වහන්සේගේ සංකේත දකිනවනම් අපි ඒ අනුව තමයි අපගේ ජීවිතය හැඩ ගැස්සෙන්නේ අපි උන් වහන්සේව දකින්න නැත්නම් උන් වහන්සේගේ දේ කෙරෙහි අපි අන්ධනම් බහිරිනම් එතකොට අපි ඒ අනුව තමයි අපගේ ජීවිතය යන්නේ එදා යොහාන් දැක්ක රෙදි කැබැල්ල නිසා ඔහු ගියා නැවත ගෝලයන් වෙතට උයි මං විශ්වාස කරන ඔහු පේත්‍රුස්ටත් කියන්නේ නැති පේත්‍රුස් දැක්කේ නැද්ද පේත්‍රුස් කියන්නේ නැති මොන පිස්සු කතා කරනවද මං ආවා මං ගියා මම මොකවත් දැක්කේ නැහැ කියලා ඒත් ඔහු කියන්නේ නැති අනිත් ගෝලයන්ට මම දැක්කා මේ යේසුස් මේ අපේ ස්වාමීන් වූ ජේසුස් වහන්සේ මේ අපිට පණිවිඩයක් දීලා කියලා. ඊට පස්සේ ඔවුන්ට ඇහුණා නැවත පණිවිඩයක්. මග්දලාවේ මරියා ඇවිල්ලා කිව්වා මට හම්බුණා ස්වාමින් වහන්සේව. උන් වහන්සේ කිව්වා මම නැවත ඕගලන් වෙතට එනවා ඉන්න මම එනකන් කියලා. ඔබ මොනවාද දකින්නේ මේ උදෑසන? ඔබ නිකන් හිස් වෙච්ච සොහොන් ගයක් විතරක්ද දකින්නේ? නැත්තම් මලවුන්ගේ නැගිටි යේසුස් වහන්සේව දකින්නේ. අපි ඊට පස්සේ බලමු මරියා ගැන. මරියට මං හිතන්නේ කිසිම අවබෝධයක් තිබ්බ කියලා යේසුස් වහන්සේගේ මලවුන්ගෙන් නැගිටීම ගැන. මං හිතන්නේ එයාට කිසිම තේරුමක් තිබුණා කියලා අනාගත වැකි යේසුස් වහන්සේ ප්‍රකාශ කර ආකාලය. නමුත් ඇයට තම දැක්කේ දේවදූතයන්. ඇය තම දැක්කේ පළමුවෙනම ජේසුස් වහන්සේව. ඔය අපි හිතන්නේ ඒ කොහොමද? ඇයි පේත්‍රුස් දැක්කේ නැත්තේ? ඇයි යොහාන් දැක්කේ නැත්තේ? ඇයි මරියා දැක්කේ? මොනවාද එතන ඒ අවස්ථාවේ තිබ්බ වෙනස? එක දෙයක් තමයි ඇය සන්තෝෂයටපත් උනේ නැහැ. යම් මලකඳ දකින්නකම් එයස් දැඩි ආසාවෙන් ලැබියාවකින් ආවේ ඒ මලකඳ දකින්න නැත්නම් යේසුස් වහන්සේව දකින්න. ඇගේ දැනුම වැරදි. ඇයි ජේසුස් වහන්සේ මලුන්ගෙන් නැගිටලා හින්දා. ඇගේ නොදැනුවත්කම දෙස නෙමෙයි යේසුස් වහන්සේ බැලුවේ. උන් වහන්සේ බැලුවේ ඇගේ පිපාසයයි සාගින්න දෙයයි. දකින්නද ඒ පිපාසයත් සාගින්න නිසා ඇය දැක්කා ජීවමාන යේසුස් වහන්සේව. මේක හොඳට තේරුම් ගන්න. ඇගේ සාගින්න පිපාසයත් නිසා ඇය දැක්කා ස්වාමින් වහන්සේව. ඇය දැක්කා දේව දූතයන්. බලන්න එකම සොහොන්ගේ පේත්‍රුස් ආවා දේව දූතයන්ව දැක්කේ නැහැ. යොහාන් ආවා දේව දූතයන්ව දැක්කේ නැහැ. ඒ කවුද දැක්කේ? මග්දලාවේ මරියා. ඇයි? ඇගේ හදවත අණුව. ඇගේ හදවතේ තිබ්බ පිපාසය යේසුස් වහන්සේ සම්පූර්ණ කරා. ඔබගේ හදවතේ තියෙන සාගින්න පිපාසය යේසුස් වහන්සේ කෙරෙහි උන්වහන්සේ සෑම වෙලාවම සම්පූර්ණ කරනවා, පුරවනවා, උතුරනවා. හලෙලූයා. අපි බලන්නේ කවුද හරිද, කවුද හරිද, කවුද වැරදිද කියලා. ඒ දේව රාජ්‍ය බලන්නේ කොච්චර පිපාසයක් තියනවද, කොච්චර සාගින්නක් තියනවද. පිපාසයත් සාගින්නක් තියෙන සියල්ලනම ඔවුන් පුරවන සීක කියලා අපිට මතෙව් හයවෙනි පුර හය පහේ කියනවා අපිට. අපිට ඒ සාගින්න ඒ පිපාසය තියෙනකොට යේසුස් වහන්සේ කෙරෙහි අපිට එතකොට එළිදරව් වෙනවා. උන්වහන්සේ අපිට එළිදරව් දෙනවා. ඔබගේ ප්‍රශ්නය තියෙනවා, ඔබට ප්‍රශ්න තියෙනවා, අපි ඔක්කොමලට ප්‍රශ්න තියෙනවා. ප්‍රශ්නයේ පිළිතුරට වැඩිය දෙවියන් වහන්සේගේ ක්‍රියාකාරීත්වය සොයන්න.
උන්වහන්සේගේ මුහුණ සොයන්න. උන්වහන්සේගේ අභිමුඛත්වය සොයන්න. අද අපගේ නමස්කාර කාලය තුලත් අපිට ඒ අභිමුඛත්වය අපිට අත්දකින්න පුළුවන් වුණා. ඇයි උන්වහන්සේ මැරුණේ නිකන් අපේ පාපවලට සමාව දෙන්න පමණක් නොවේ. එහෙත් අපිට ඒ දේව රාජ්‍යයේ තලයේ ජීවත් වෙන්න නැවත ආදම් සහ ඒව කාගත්ත වැඩේ නැවත අපේ ගොඩගත්තද යේසුස් වහන්සේ. උන්වහන්සේගේ ඒ තලයේ ජීවත් වෙලා ඒ තලයට අනුව ආශිර්වාද ලබන්න ස්වර්ගීය ජීවිත ගත කරන්න. මරියතුමීගේ නැත්නම් මේ මග්දලායි මරියාගේ සාගින්න යේසුස් වහන්සේ දැක්කා. දෙවන දේ තමයි අපිට මෙතන පේන්නේ ඇගේ සාගින්න නැත්නම් ඇගේ පිපාසය කොපමණ ගැඹුරුද කියලා. කොපමණ ගැඹුරුද කියලා. අපි තිබහනම් අපි වතුර කොච්චරද බොන්නේ? මෙතන මේ වතුර බෝතලේ කාලක් විතර තියෙන්නේ. ඒත් මගේ පිපාසය මේ වතුර බෝතලේ පමණ නම් මේ කාලක් බීලා මම ඇති වෙනවද? මං සෑහීමටපත් වෙනවද? නැහැ. මේ උදැසන අපි උන්වහන්සේගේ මළුන්ගේ නැගිටීම සමරනකොට පොඩ්ඩක් හිතන්න ඔබගේ සාගින්න පිපාසය කොපමණද කියලා. සමහර අපිට ලෞකික දේවල් ගැන අපිට පුදුම සාගින්නක් තියෙනවා. පුදුම ආසාවක් තියෙනවා. එහේ දේව රාජ්‍යයේ දේවල් වලට පස්සේ බලාගමුකෝ. ඒත් අපිට මොකද උන්වහන්සේ කියන්නේ? දේව රාජ්‍යයේ පළමුවෙනම සොයනකොට අන්සියලු දේ උන්වහන්සේ අපිට ලබා දෙනවා කියලා. අර ඉංග්‍රීසියෙන් කියනවා කාඩ් බිෆෝ ද හෝස් කියලා. කරත්තේ අපි දාගන්නවා අස්සයට ඉස්සල්ලා. අස්සයා කරත්තේ අදගෙන යන්න නැතුව අපි අස්සයට කියනවා කරත්තේ තල්ලු කරගෙන යන්න කියලා. ඊදී තම කරන්නේ. කොච්චර පිපාසයක් අපිට තියෙනවද? අපි කොච්චර උන්වහන්සේ පිටුපස දුවනවද? මං විශ්වාස කරනවා අපි මේ දේව තලයේ දේව රාජ්‍යයේ තලයේ අපි ජීවත් වෙනවා නම් නිතරම අපි උන්වහන්සේව සොයන්න අපේ නිදහසට කරුණු දෙන්නේ නැහැ. ඒත් අපි උන්වහන්සේව තව තව සොය සොය තව තව සොය සොය යනවා. කම්මැලි මාන්සියෙන්නේ දේව රාජ්‍යයේ තලයේ නෙවෙයි. ඒ ලෝකේ සොයනකොට ලෝකේ දේවල් සොයනකොට ලෝකේ දේවල් පිටපස තමයි යන්නේ අපි. ඒ නිසා තමයි කොලොස්සේ 1:3 පේතෘස්තුමා කියනවා සෑම වෙලාවම ඉහළ තියෙන දේ සොයන්න කියලා. සෑම වෙලාවම ඉරිදට විතර නෙවෙයි. කවදද? සඳුදාට විතරද? සෑම වෙලාවම ඉහළ තිබෙන දේ සොයන්න. කොලොස්සේ 1:1-3 ගෙදර ගිහිලා කියවන්න. උසස් තන්හි තියෙන දේ ස්වර්ගීය දේ සොයන්න කියලා. ඇයි ඒව සොයනකොට මොනවද වෙන්නේ? අපේ ජීවිතයත් ඒ අනුව හැඩගැස්සෙනවා. අතර පොඩ්ඩක් බලන්න ඔබල යම් දෙයක් සොයනවා නම් ඒ දේ තමයි හැමතැනම පේන්නේ. දැන් අපි ওই කාර් එක බලනකොට මේ කාර් එක අපි බලපු කාර් එක එකපාරම මේ හැම එක්කෙනාටම මේ කාර් එක තියෙනවනේ. පාර යනකොට ඒක විතරයි දකින්නේ. ඒක වෙනව නේද? කාටද ඒක වෙලා තියෙන්නේ? ඇයි? දැන් අපි ඔළුවේ වැඩ කරන්නේ අරක විතරයි. ඉතින් ඒ පින්තූරේ විතරයි එන්නේ. අනිත් ඒවා එනකොට ඒවා දිහා බලන්නේවත් නැහැ. ඉතින් යේසුස් වහන්සේ තේනවා නම් පැත්තකට වන්න ස්වාමීනි, මට මේ 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 දේ ඕනේ. ඒත් අපිට කියනවා උසස් තැන්හි තියෙන දේ සොයන්න. මක් නිසාද? ඒ දේ සොයනකොට අන් සියලු දේ අපට ලැබෙනවා කියලා. ඒත් කොච්චරද මගේ සාගින්නේ පිපාසයේ ගැඹුර? ඒ ගැඹුරට අනුව තමා ස්වර්ගය ඔබව පුරවන්නේ. මම ඒකයි කියන්නම්. ඔබගේ පිපාසයේ නැත්තං සාගින්නේ ගැඹුරට අනුව තමා ස්වර්ගය ඔබව පූර්ණ කරන්නේ.
ඊට වැඩිය පූර්ණ කරන්න. ඊට අඩුවෙන් පූර්ණ කරන්න. ඒ අනුව. ඇයි? උන්වහන්සේ ගෞරව කරනවා අපගේ තීරණය. ඔබගේ සාගීන නැත ඔබගේ පිපාසය ගැඹුරු නම් ඒ අනුව තම දෙවියන් වහන්සේ මේ ස්ථානයේ ක්‍රියා කරන්නේ. උන්වහන්සේ මේ ස්ථානයට පැමිණෙන්නේ ඔබගේ පිපාසය අනුවයි. උන්වහන්සේ කවදාක්වත් එන්නේ නැහැ උන්වහන්සේව අවශ්‍ය නොමැති ස්ථානයකට. අපි ඒක දකිනවා සුභාරංචියේ. යේසුස් වහන්සේ යම් නගරවලට ගියේ නැහැ. ඇයි? උන්වහන්සේව එපා කිව්වා. උන්වහන්සේ දෙන්න එපා කිව්වා. උන්වහන්සේව අවශ්‍ය නැහැ කිව්වා. එතපි උන්වහන්සේව තව තව පිපාස කරනකොට අපගේ පිපාසය ගැඹුරු නම් ඒ ගැඹුරත්වයට අනුකූලව තමයි උන්වහන්සේ ඔබව පූර්ණ කරන්නේ උන්වහන්සේගේ ආත්මයානන් වහන්සේ තුළින්. හලෙලූයා. එනිසා ඔබගේ පිපාසය තව තව ගැඹුරු කරන්න. සන්තෝෂ වෙන්න එපා. කාලකින් සන්තෝෂ වෙන්න එපා. භාගයකින් සන්තෝෂ වෙන්න එපා. මුළු බෝතලෙම්ම උතුරා යනකම් සන්තෝෂ වෙන්න. උතුරා යන්න ස්වාමිනේ මට ඕනේ. උතුරා යන්න මට ඔබ වහන්සේව අවශ්‍යයි ස්වාමිනේ. ඔබ බලන්න දෙවියන් වහන්සේ ඔබට මොනවද කරන්න කියලා. ඔබම දන්නවා අපගේ ස්වභාවය මේ වෙන නව පිබිදීම. ඒ පිබිදීම තව තව වර්ධනය වෙනවා. තව තව ගැඹුරට යනවා. ඇයි? ඔබගේ පිපාසය ගැඹුරු වෙන නිසා. හලෙලූයා. උන්වහන්සේ බලන්නේ සභාවට මාව අවශ්‍යද? ඒ අනුව තම උන්වහන්සේ මේ ස්ථානයේ සැරිසරන්නේ, මේ ස්ථානයේ ක්‍රියා කරන්නේ. ඔබ බොහෝ දෙනා එදා සිකුරාදා ආවා, වැස්සේ ආවා, සමහර අම්මලා ආවා, බඩින් ඉන්න අම්මලා ආවා. වැස්සේ කියලා බැලුවේ නැහැ. ඔබ ආවා ඒ පිපාසය නිසා. ඔබ ආවේ ඒ සාගින්න නිසා. ඔබට යාඥාව අවශ්‍ය වුණා වීදි වලට ගෙනියන්න. ඒ නිසා ඔබ ආවේ. ඒ නිසායින් දෙවියන් වහන්සේගේ ආශිර්වාදේ ගලා එනවා. කවදාකවත් හිතන්න එපා අනේ වැඩක් නැහැනේ දැන් මම මෙච්චර කළා දෙවියන් වහන්සේට කිසිම වැඩක් නැහැනේ තාම මං ඉතින් එකම ගොඩේනේ. එහෙම හිතන්න එපා. බලන්න ඔබ කොච්චර වර්ධනය වෙනවද කියලා. ඔබගේ සාගින්න පිපාසය අවංකනම්. දැන් සමහරට මම සාගින්නෙන් ඉන්නම් ස්වාමීනි. එතකොට හරිනේ මට ඔක්කොම හරියනවනේ. එහෙම හරියන්නේ නැහැ. අවංකවම අපි උන්වහන්සේව සොයනවා නම්. දැන් අපි කෙනෙක්ව බඳින්නේ අපි ආදරය කරන හින්දානේ. මොකක් හරි ගන්නද? මම බැඳලා හරිනේ සල්ලිත් එනවනේ ඉඩම්ුත් එනවනේ. එහෙම කියලා බැඳහම මොන වගේ විවාහයක්ද තියෙන්නේ? අසත්තක අවංක නොමැති විවාහයක්. ඇයි බැන්දේ බඩුවලට? ඒ වගේ තමයි දෙවියන් වහන්සේත් එක්ක. අපි උන්වහන්සේව සොයනවා නම් අපි උන්වහන්සේගේ මුහුණ සොයන්න ඕනේ. උන්වහන්සේව සෙව්වහම අපි කියනවා ස්වාමිනී මට මාව තෘප්තිපත් කරන්න එපා. මට තව තව ඕනේ. පිරෙන්න මට තව තව ඕනේ ඔබ වහන්සේව. ඔබ බලන්න ඔබගේ ජීවිතය වෙනස් වෙන ආකාරය, ඔබගේ ආකල්ප වෙනස් වෙන ආකාරය, බලන්න හාස්කම් වෙන ආකාරය. ඒ පිපාසය අනුව තමයි දේව රාජ්‍ය පළවෙනිම සොයන්න. අන් සියලු දේ ඔබට සම්බ වෙනවා කියලා. එතකොට වෙන්නේ ඒ තලයට අපි ගියාම අපිට නොයෙකුත් දේවල් අපගේ ප්‍රශ්නත් පේන්නේ වෙන වෙන ආකාරයට. එනිසා තමයි මේ මාසෙත් අපි ගැළවීම ගැන කතා කරන්නේ. ඔබට සටහන් දීලා තියෙන්නේ මේවා ඉගෙන ගන්න. ඒත් මේ උදැසන අපි අර මරියතුමී මග්දලායේ මරියා වගේ පිපාස කරමු දෙවියන් වහන්සේගේ මුහුණ. උන්වහන්සේව සොයන්න. නිකං සොයන්න එපා. ඔහේ සොයන්න එපා. ගැඹුරත්වයෙන් සොයන්න. ඔබගේ සෙවීමේ ගැඹුරත්වය කෙසේද? ඔබගේ සෙවීමේ ගැඹුරත්වය කෙසේද? ඇගේ අදිෂ්ඨානය තිබ්බේ මම ගිහිල්ලා මම ඒ දේහය බලනවා, මම ඒ දේහයට ආලේප කරනවා කියලා. උයා ඒ දේහය දකින්නකම් නැවතුවේ නෑ. ඒ දේහය සොයන දේ.
අන්තිමට හිතුවා මේ වත්ත බලාගන්න මනුස්සයෙක්ට කතා කරමු කියලා. බලනකොට ඒ තමයි යේසුස් වහන්සේ. යා නැවැත්වේ නැහැ. ඔබ සභාවට එනකොට, එක්රස් වෙනකොට, උන්වහන්සේගේ මුහුණ සොයනකොට, ඕගන්ගේ ගෙදර නිකන් ඕනෑවට එපාවට උන්වහන්සේව සොයන්න එපා. ඔබට උන්වහන්සේව හමු වෙන්නේ නැහැ. යන ස්වාමිනින් බබ අර මේ යාකොබ් වගේ ඔබ මට ආශිර්වාද කරන්නේ නැත්තම් මම ඔබට යන්න දෙන්නේ නැහැ. ඒ ආකල්පය අපිට තියෙන්න ඕනේ. අපිව වෙනස් වෙනතන් අපි උන්වහන්සේ සොයන්න ඕනේ යාකොබ් වගේ. ඔබ යාඥා කළා නොණ්ඩි ගහන්න නැත්තම් එනම් හරියට හොයලා නැහැ දෙවියන් වහන්සේව. ඒ ජෝක් එකක්. ඇත්තට අපි ස්වාමීන් වහන්සේ සොයනකොට මම මේකෙන් ඉවර කරනවා. අපි වෙනස් වෙනවා. අපි වෙනස් වෙනවා. කම් දිනලි. අපි වෙනස් වෙනවා. අපි වෙනස් වෙනවා. අපි වෙනස් වෙනවා. අපි ආඥා කරමු. මේ උදෑසන අපිට සතුරු වෙන්න පුළුවන්. ආ ස්වාමීන් වහන්සේ මළුවන්ගෙන් නැගිටලා සොහොන හේස් අප්පුඩිය දෙකක් ගහන්න පුළුවන්. එත උන්වහන්සේ මළුවන්ගෙන් නැගිට්ටි අවුරුදු 2000කට ඉස්සෙල්ලා. එත අද අපිට යම් ප්‍රතිඋත්තරයක් තියෙනවා. ඒ ප්‍රතිඋත්තර මොකද? ඇත්තට උන්වහන්සේ අප වෙනුවෙන් මළුවන් මැරිලා මළුවන්ගෙන් නැගිට්ටේ අපව නැවත සම්බන්ධකමකට ගේන්න, පියාණන් සමග අපව ඒ ස්වර්ගීය තලයට ගෙනෙන්න, නැති වුණ දේ නැවත ලබා දෙන්න, පියාණන් සමග සම්බන්ධතාවය, අපගේ ස්වરૂපය, සමානත්වය, අපගේ පාලනය, අපගේ රජකම, පූජක ස්ථානය, ඒ සියලු දේ, ඒකේ කොටස තම පාපයෙන් අපි මුදාගත් ආකාරය. පාපය අද අපට අපගේ ජීවිතේ බලයක් නැහැ. අපට ඊට වඩා බලයක් තියෙනවා. ඒත් සමහර අපි යකාගේ බොරුව තමයි අපි අහගෙන ඉන්නේ. එසම උදැසන මග්දලායේ මරියා හොයාගෙන ආවා ස්වාමින් වහන්සේව. ඔබට ඒ වගේ හදවතක් තියෙනවද? උන්වහන්සේව සොයන්න, හම්බ වෙනකන් සොයන්න. ඇය නැවතුවේ නැහැ. පිරිමි දෙන්න ගෙදර ගියා. ගැහෙනු ළමයා මේ එතන හිටියා. ඇය සෙව්වා 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 හම් වෙනකම්. ඕ ඇගේ පිපාසය ගැඹුරු පිපාසයක්. ඔබ සභාවට නිකන් එන්නේ, ආ මම පොඩ්ඩක් යාඥා කළා මං අද ආවා කියලා කතිරයක් දාගන්නද? නැත්නම් මුළුම නිම්ම අවංකවම දෙවියන් වහන්සේව සොයන්නද? උන්වහන්සේව හමුවන්නද? ඔබ ඇවිල්ලා ඔබ සතුටු වෙනවද? වතුරේ තේ හැන්දකින්, නැත්නම් බෝතල් කාලකින්, ද භාගයකින්ද, නැත්නම් උතුරා යනකන් ඔබ සතුටටපත් වෙනවද? ඔබ විතරයි දන්නේ මේ ප්‍රශ්න වලට පිළිතුරු. ඔබත් ජේසුස් වහන්සේ දන්නේ. එත් මට කියන්න පුළුවන් එකම දේ තමයි ඔබගේ පිපාසය දැඩි කර ගැඹුරත්වයට ගෙනියන්න. ඒ පිපාසය අනුව තමයි ඔබ පිළෙන්නේ. සමහර අපි බන්නා මම වැරදි කරනවා ඒවා මේවා, ඒකේ ප්‍රශ්නයක් නැහැ. බලන්න මේ මග්දලායේ මරියට ජේසුස් වහන්සේ කිව්වේ නැහැ, මරියතුමි මොකද මේ මලකඳක් හොයාගෙන ආවේ? එහෙම කිසිම දෙයක් කිව්වේ නැහැ. ඒ දෙක දෙයක් කිව්වේ ඇව නමින් කතා කළා. කිව්වා මරියා හරි වැරදි බලන්න ගියේ නෑ. ඒත් ඇයව උන්වහන්සේ වෙතට උන්වහන්සේ ඇදගත්තා. හල්ලෙලූයා. එනිසා මේ උදෑසනත් ඔබ උන්වහන්සේගෙන් ඈත් වෙලා තිබෙනවා නම්, කවදාකවත් උන්වහන්සේට ඔබගේ ජීවිතය බාර කළා නැත්තම්,
මේක මේ ආගමකට බඳා ගන්න ඒ වගේ දෙයක් නෙවෙයි. එහෙත් ජේසුස් වහන්සේට ළඟා කර ගැනීමක්. ජේසුස් වහන්සේට ළඟා කර ගැනීමක්. උන්වහන්සේ තුල තව සමීපයෙන් ගැඹුරත්වයෙන් ගමන් කරන්න. ඔබගේ හදවත ඔබ විවෘත කරන්න මේ උදැසන. ඔබගේ හදවත ඔබ විවෘත කරන්න මේ උදැසන. උයි ස්වාමින් වහන්සේට ආරාධනා කරන්න. ශුද්ධාත්මන වහන්සේට ආරාධනා කරන්න. පියාණන් වහන්සේට ආරාධනා කරන්න. ගැන ස්වාමිනි මගේ හදවතේ පිපාසය වැඩි කරන්න. ඔබව තව තව දැනගන්න, ඔබව තව තව අත්දකින්න. ස්වාමිනි මට පිපාසයක් දෙන්න. ඔබ සොයනකම්, ඔබ දකින්නකම්, ඔබව අත්දකින්නකම් මට සෑහීමට පත් වෙන්න ඉඩ දෙන්න එපා. ඒ යාඥාව යාඥා කරන්න මේ උදැසන. ස්වාමිනී අපි යාඥා කරන මේ උදැසන ස්වාමිනී අපිව තව තවත් ඔබ වහන්සේ ඇදගන්න කියලා, ළඟා කරගන්න කියලා ස්වාමිනී. ලෝකෙට ඉඳ දෙන්න එපා අපගේ අවධානය ඔබම ඔබ ගෙනියලා ස්වාමිනී අපව නොමඟ ගෙනියන්න. එහෙත් ස්වාමිනී ඔබ වහන්සේ තුල අපිට ගමන් කර ස්වාමිනී. ඔබ වහන්සේව සොයන්න, කැමුරත්වයෙන් ඔබ වහන්සේව සොයන්න, ඔබ වහන්සේව හමුවන තාක් ස්වාමිනී. ස්වාමිනී අපගේ හදවත් තුළ අද ක්‍රියා කරන්න ස්වාමිනී. මගේ හදවතේ ක්‍රියා කරන්න ස්වාමිනී. ක්‍රියා කරන්න ස්වාමිනී. ක්‍රියා කරන්න ස්වාමිනී. ක්‍රියා කරන්න ස්වාමිනී. හලෙලූයා. ක්‍රියා කරන්න ස්වාමිනී. ක්‍රියා කරන්න ස්වාමිනී. මේ හදවත ඔබටයි බාර ස්වාමිනී. මේ ජීවිතය ඔබටයි බාර ස්වාමිනී. ස්වාමිනි ජේසුස් වහන්සේගේ නාමයෙන් ස්වාමිනි ආගමික ලෙස නෙවෙයි, ඒත් ඔබ වහන්සේ සමග ජීවමාන බලවත් ලෙස සම්බන්ධතාවය තුලින් ඔබගේ මුහුණ සොයන්න, දිනපතා ඔබව සොයන්න, අවංකව ඔබව සොයන්න ස්වාමිනි. අපව අප තුල ක්‍රියා කරනු මැන ස්වාමිනි. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන්, ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන්.